1950 පනහේදී ජපානයට උඩින් තිබුණු ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අද අෆ්ගනිස්තානයට සමාන ලෙස ඇවිල්ලා තිබෙනවා. ඒ නිර්මායකයන් මැදද මේ පාරකෙන් අසාර්ථක කියලා තේරුම් ගන්න. සවුදි අරාබියා ලෝකයේ පහුගිය අවුරුද්දේ තෙල් යවලා හොයාගෙන තියෙන ඩොලර් බිලියන 113ක් තෙල් යවලා. හැබැයි ඉන්දියාව මුදුකාංග වලද පොලි සොෆ්ට්වෙයාර් නිර්මාණ කරලා හොයාගෙන තියෙන බිලියන 133. ඒ නිසා තෙල් වලට වඩා විශාල ආදායම් මාර්ගයක් බවට පත් වී තියෙන මුදුකාංග වලද පොලි. අපේ සංචාරක ව්‍යාපාරය මම නම් දෙරළ තීර දෙකක් තියෙනවා. නැගෙනහිර සහ දකුණු දෙරළ තීරේ නැගෙනහිර වාරගම් කාලට දකුණු 13 දකුණු වාරගම් කාලට නැගෙනහිර දෙරළ තීරේ හොඳ දේශගුණ කලාප තුනක් අපේ සංචාරක ව්‍යාපාර ලොකු පිම්මක් ගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ සුවඳම කුරුඳ තියෙන අපිට ලෝකයේ සැරම ගම්මිරිස් තියෙන අපිට ලෝකයේ රසම සහ ජනප්‍රියම තේ තියෙන අපිට ලෝකයේ වැඩිම කාබන් ප්‍රසරිත ග්‍රැෆයිට් නිදී තියෙන අපිට නිවන් නිදී තියෙන අපිට ලෝකයේ වැඩිම ඛනිජ ප්‍රසරිත ඛනිජ නිදී තියෙන අපිට අප මොනවද නිවන් කරලා තියෙන්නේ මේ පාලක ලැජ්ජ වෙන්න ඕන මේ ඇති වී තිබෙන ව්‍යසනයේ කිසිවක් අපේ රටේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි මහා විශාල ගම් වතුරක් ඇවිල්ලා මහා ශේම භූමියක් ඇති වෙලා ඒකේ ප්‍රතිපාක නෙවෙයි මේ ව්‍යසනේ මේ රට පාලනය කරන පාලක අධිකාරිය විසින් අපේ රට ඇති කරන ලද ව්‍යසනය ආණ්ඩුවද පෞද්ගලික විසායක රාජ්‍ය සේවය අපි ඔක්කොම එකතු වෙලා අවුරුදු දෙක තුනක් මෙහෙම මේ රට හදන්න බැරි රට හදන්න පුළුවන් මේ රට හදන්න බැරි නම් ලෝකෙ හදන්න පුළුවන් රටක් නැති බව මතක තබාගන්න අපේ රටේ මේ කොළඹ මේ තෙල් ටැංකිත් එක්ක මේ කරන සෙල්ලමත් මේ විශාල ගබඩා සංකීර්ණ විශාල මාර්ග හිරවීම තෙල් නැව වරායට නික මේ වරාය මීට වඩා ජාත්‍යන්තර වරායකට පත් කරන අපි තෙල් නැව ටික ත්‍රිකුණමල වරායට ගෙනියන් තිබ්බා ත්‍රිකුණමල වරායෙන් අපි ටැංකි ටිකට ගෙනාවා නම් රේල් පාර හරහා ගෙනියන්න පුළුවන් මේ හැම ප්‍රධාන ස්ටේෂන් එකක්ම ආසන්නම අපේ රටේ ප්‍රධාන ගබඩා සංකීර්ණ තියෙන අනුරාධපුර ස්ටේෂන් එක ගාව ගබඩා සංකීර්ණ තියෙන කුරුණෑගල ස්ටේෂන් එක ගාව තෙල් ගබඩා සංකීර්ණ තියෙන කාලි ස්ටේෂන් එක ගාව තෙල් ගබඩා සංකීර්ණ තියෙන මාර්ග පද්ධතියට තදබදයට ප්‍රවාහන වේගයන් අඩු කරන්න විශාල සුපේක් කරගන්න තිබුණා මා ගණන් හදලා බැලුවා ඒ තෙල් ටැංකි සංකීර්ණ උපයෝග කරගෙන ඒ ආසන්න දිස්ත්‍රික්ක වල විතරක් තෙල් බෙදා හැරියොත් මිලියන 700ක් අවුරුදු ලාභ. විතරක් අපේ සම්පතක් තිබුණා. හැබැයි මේක කිසි ප්‍රයෝජනයක් ගන්න තුවා පැරලා තිබුණා. අද අපේ රටේ පුරවැසියන මානසික සුවයක් තිබුණා. මානසික නිදහසක් තිබුණා. ඔය බලන්න පාරේ යනකොට මිනිස්සුගේ මූණක හිනාවක් තිබුණා. කවුරු හරි කකුල පෑගුත් gederenakam බයින. ත්‍රිවිල් එකේ නැංගු ත්‍රිවිල් එක තව ත්‍රිවිල් එකකට කැපුවොත් නේද කෑග ගහ බයින. මිනිස්සු පොලට ගිහිල්ලා තෙරපුණොත් ඒත රණ්ඩුවක් ඇති වෙනු. නේද වැක්සින් එක ගන්නකොට අපි දැක්ක රණ්ඩු. බහන්න මිල දී කරනවා අපි දැක්කන රණ්ඩු. ගෑස් පොලිම අපි දැක්කන රණ්ඩු. මොකද මේ සිදුවී තිබෙන්නේ. එකිනෙකා රුස්සන්නේ සමාජයක් මානසික නිදහසක් මානසික ආතතියකින් පෙළෙන සමාජයක් මේ සමාජයක ඉස්සරහට යන්න බැහැ.